මම ආයෙමත් ඔයාලා ගාවට ඇවිල්ලා තියෙනවා අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඉතින් මගේ මීට කලින් වීඩියෝ එකේ මං ඔයාලට ලයිව් ගෙන ආව මගේ ලැප් එක කොහොමද ඒකේ විස්තර චුට්ටක්. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එක UKM. ඉතින් UKM channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හැබැයි ඉතින් මම මේ අද කරන්න යන්නේ ඔයාලට A-level exam එකට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම්, මම දන්නවා subscribe කරපු නැති ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් subscribe කරන්න, ඔයාලා like කරන්න, ඔයාලගේ comments දාන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් A-level exam එකට අදාළ chemistry දැනුම ලබා ගන්න. ඒ වගේම ඔය මම පොඩි පොඩි වීඩියෝස් දානවානේ අතරින් පතර, ඒවා ගැනත් විස්තර දැනගන්න. ඉතින් ඔයාලට මතක ඇති මම මේ දවස්වල A-level වලට, ඒ කියන්නේ ඕගනික් පරිවර්තන අරගෙන ඒවා වලට අවශ්‍ය වෙන කම්පවුන්ඩ්ස් අරගෙන ඒ වගේ ෂෝට් නෝට්ස් ඔයාලට ගෙනල්ලා දුන්නා. ඉතින් අදත් ඒ වගේම වැදගත් කම්පවුන්ඩ් එකක් ගැන ෂෝට් නෝට් එකක් තමයි දෙන්න යන්නේ. අපි බලමු අද මම ඔයාලා ගාවට ගෙනාවේ මොකද්ද කියලා. ඇත්තට මේක හැමෝටම වැදගත් වෙනවා. මේ කම්පවුන්ඩ් එක ලියනකොටම ඔයාලා දන්නවා මේ මොකද්ද කියලා. මොකද්ද? මේක ග්‍රීන් ආර්ට් නේද? ඔයාලා දන්නවා මේ සංයෝගයට කියන්නේ ග්‍රීන් ආර්ට් කියලා. ඉතින් මේක ගොඩක්ම පොදුවේ ඕගනික් පරිවර්තන වලට හැම එකටම පාවිච්චි වෙනවා. ඉතින් අපි බලමු ග්‍රීන් ආර්ට් වල ප්‍රධාන වශයෙන්ම ප්‍රතික්‍රියාන අපිට ඕනේ වෙන්නේ නේද? ගොඩක් වෙලාවට ග්‍රීන් ආර්ට් හදනවට වැඩිය අපිට එයාගින් ඵල ලබා ගන්න විදිය තමයි දැනගන්න ඕනේ. ඉතින් ඔයාලට මම මෙහෙම ලියලා පෙන්නන්නම්. ඔයාලා ග්‍රීන් ආර්ට් වලට H+H2O ඒ කියන්නේ ආම්ලික මාධ්‍ය යෙදුවොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙන්න මේ, මෙතන තියෙනවානේ RMgCl, මෙන්න මේ Cl එක මේ MgCl එක සම වෙන්න අයින් වෙලා ඒ වෙනුවට ඔයාලට alkane එකක් ලබා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට D2O දාලා බලන්නත්. D2O දාලා බලුවාම ඔයාලට මේ H වෙනුවට දැන් තියෙන්නේ D2O D. එතකොට මෙතනට D set වෙනවා. අනිත් එක තමයි ඔයාලා දන්න ප්‍රසිද්ධම එකක් තමයි මේ ග්‍රීන් ආර්ට් ප්‍රතික්‍රියා කරනවා කීටෝනයි ඇල්ඩිහයිඩයි එක්ක. එහෙමයි නේද? ඉතින් අපි බලමු එයාලගේ ප්‍රතික්‍රියා කොහොමද කියලා. ඔයාලා පළවෙනියෙන්ම ඔන්න දානවා කීටෝන් එකක් R 1 දාමු එකට, එතන O, මෙතන H. මෙහෙම නේද ඇල්ඩිහයිඩ් එක ලියන්නේ. ඉතින් අපි බලමු ඇල්ඩිහයිඩ් එක මුලින්ම ග්‍රීන් ආර්ට් දීලා. එතකොට ඔයාලට හම්බ වෙනවා අනිත් එක තමයි මට අමතක වුණා. දෙවෙනියට අපි මෙයාට ජලය සපයන්නත් ඕනේ. එහෙමයි නේද? එතකොට ඔයාලට හම්බ වෙනවා RCOHHR1. ඔන්න ඔය සංයෝගය. ඉතින් ඔයාලට මේ විදිහටම ලියන්න පුළුවන්. මොකද්ද? මොකටද? කීටෝන් එකකට පළවෙනියෙන්ම ඔන්න මන් දානම් R1COOR2 කියලා. ඉතින් මේකේ දෙවෙනියට ඔයාලා සප්ලයි කරන්න ඕනේ H3O+. මෙතන සමාවෙන්න මෙතන එන්නේ H3O+. ඒ කියන්නේ ආම්ලික මාධ්‍ය සපයනවා කියන එක. ඉතින් එතකොට ඔයාලට හම්බ වෙනවා ළමයි R1COHR2. ඊට පස්සේ මෙන්න මෙතන R එක මෙන්න මෙතනට එවෙන එනවා.
ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මේ අවසන් ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඔයාලට මෙන්න මේ කම්පවුන්ඩ් එකත් එක්ක මොකද්ද රියැක්ෂන් එක කියලා. සමා වෙන්න මම ඒක තව ටිකක් පැහැදිලිව ලියන්නම්. RCOOCl මේ කම්පවුන්ඩ් එකත් එක්කත් මෙයා ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේකට ඔයාලට පේනවා මේ ග්‍රීනාට මේ ග්‍රීනාට පුළුවන් මෙන්න මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඉතින් එතකොට අපිට ග්‍රීන් ආඩ් දෙකක් 2 මෝල්ස් ඔෆ් ග්‍රීන් ආඩ්. හොඳේ. මේ 2 මෝල්ස් කියලා දැමි ග්‍රීන් ආඩ්. දාලා ඔයාලට මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මෙතන කන්ෆියුස් වෙන හින්දා මම මෙතනට එක දාන්නම්. ඔන්න මෙන්න A1. ඔන්න ඔය ඵලය ආ. හැමෝම බලන් ඉන්නනේ මම මෙතන වැරදීනේ. කාබන් බෝන්ඩ්ස් පහ තියෙන බෑ. OH තමයි එන්නේ. ඔන්න ඔහම එනවා. ඊට පස්සේ ඔයාලට මම තව ප්‍රතික්‍රියාවක් ලියලා දෙන්නම්. ඒ කියන්නේ එස්ටර් එක්කත් මෙයාගේ ප්‍රතික්‍රියාවක් ඔයාලට මට ලියලා දෙන්න පුළුවන්. ඔන්න එස්ටර් එක R1 කොහොමද එස්ටර් ලියන්නේ? OR2 මේක නේද? එයාටත් අපිට පුළුවන් මේක පළවෙනියට දාන්න. ඒ වගේම දෙවෙනියට එයාට ආම්ලික මාධ්‍ය සපයන්න. එතකොට ඔයාලට ගන්න පුළුවන් R1COHR2R මෙන්න මේ ඵලය. ඉතින් මේවා තමයි ඔයාලට මට ග්‍රීන් ආඩ්ගි ගෙන දෙන්න පුළුවන් වැඩියෙන්ම පාවිතා වෙන රියක්ෂන්ස් එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට මේ විදිහටම ලියාගන්න සහ එක්කෝ තව තියෙනවා නම් ඔයාලට වැදගත් කියලා ග්‍රීන් ආඩ් වල තියෙන තව රියක්ෂන්ස් තියෙනවා නම් මේකට ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන මේ ෂෝට් නෝට් එක ගහගන්න. ඉතින් ඔන්න මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් තවත් ඕගනික් පරිවර්තන සඳහා අවශ්‍ය වෙන කම්පවුන්ඩ් එකක් අරගෙන පොඩි සමරි එකක් දුන්නා. ඉතින් මේ වගේම තව වැදගත් වීඩියෝ වලින් ඉස්සරහට හම්බ වෙමු.